I'm <laughs> sorry. මතා චක්කවා ලිසු වත්්‍රා ගච්චහන්තු දීවතා සද්ධම්මංමුණ රාජස්ස, සුනංතු සග්ග මොක්හෙදන් ධම්මස්සවෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මස් සවෙන කාලු අයං භදන්තා නමුතස් භගෙවෙතු, අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගෙවෙතු, අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරහතු, සම්මාසම් බුද්ධස් පුබ්බේවදානාසුමනු දදං චිත්තන් පසාදයි දත්වාත මනුහෝති ඒසා යං්ඥස්ස සම්පදාතිී ශ්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්න අද අපේ ගෞරුවාර්හ මනරාගල පඥ්ඥාලංකාර ස්වාමින්ද්‍රරයන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතෙ සිදුවෙන ප්‍රඥා රූපවාහිනී නාලිකාවේ ධර්මදේශනාවක් හැටියට අප මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ දානය කියන මාර්තෘකාව මුල් කරගෙන. අද දවසේ, මෙම පින්කමට දායකත්වය දරන තමන්ගේ ආදරණය ඥාතීන්ට පින්දෙන්ට එවගේම ජීවත්වනයට ආශුර්වාද කරන්න බලාපොරොත්වයෙන් මෙහි දායකත්තය සපේන පින්නතුන් වරකාපොල අල්ගම කන්දේගම පදිංචුව මීට සිව් මසකට පෙර අභවක් ප්‍රාප්ත විමල් ආර්යයේේ නාදරණය පියාණන්ට සහ හය වසරකට පෙරාභාව ප්‍රාප්ත Kප ප්‍රේමාවති මෑනියන්ට වසරකට පාභාව ප්‍රාප්තMD ස්ෝමසිර පියාණට සහ ඇල සහඒ සෙලෙස්තිනා මෑණිවරුන්ටත්kgPGg මෙ සH නෝරිස් පියවරුන් නැතුළු දෙපාර්ශයම මියගේ ඥාතීන්ට පින්දීම සඳහා තමන්ගේ ධර්මස්වනයෙන් ජනනිත වන පින තමන්ට නිර්වානාධගමය සඳහා හේතුවේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන සිදුකරනු ලබන ධර්ම දේශනාවක් ඒවගේ දේශකයණන් වහන්සේ හැටියට අපටත් ආශිර්වාද කරමින් සියලු රෝගී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව සලසේවාන ප්‍රාර්ථනාවෙන් මේ උතුම් ධර්ම දේශයනය සඳහා ැද ඇති දායකත්වය දරන්න බිරිධ දරුවන් සහ පවුලේ අය මුලින් නම් සඳහන්කල කH් විමල් ආර්යසේන පියානන්ට පිම්පිණිස එවගේම කේපි ප්‍රේමාවති මෑනියන් ආද නම් සඳහංකල උදවයට පම්පිණිස්ස අද දවසේ මේ පින්කම සඳහා ඔුන් මාතෘකාවක් හැටියටම දානානි සංස පිළිබඳව දේශනා කරන්න කියලා ආරාධනා කරලා තියෙන නිසා මම දානී සම්බන්ධයෙන් යම් ධර්මානුකූල විවරණයක් සිද්ධ කරන්නට මේ මොහොතේ බලාපොරොත්තු වෙනෝ. ඒ සඳහා අප මාතෘකා කල ගාතාව ඔබ නිතර අහලතිෙන ගාත්ථාවක්. පුබ්බේවදානා සුමනෝ දදං චිත්තං පසාදේ. දත්වා අත්ත මනෝහෝතී යඥස්ස සම්පදා මේ ගාථාව තියෙන්නේ පුබ්බේව දානා සුමනෝ දන්දෙන්ට කලින් සතුටින් ඒ කාරය කර්ඩෝනේ දදන් චිත්තන් පසාදේ දන් දෙන අවස්ථාවේදී බොහොම චිත්ත ප්‍රසාදයෙන් දානේදෙන් ඕෝනෑ දත්වා අත්තමනෝ හෝත දීල සතුටු හඩෝනේ ඒසා අංඥස්ස සම්පදා මේක තමයි දානයක ආනිසංස ඇතිවෙන ක්‍රමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වේලු කණ්ටිකී නන්ද මාතාව මුල් කරගෙන දේශනා කරපු සූත්‍රයක් අංගුත්තර නිකායේ චක්ක නිිපාතිය තියෙන්නේ. වේළු කණ්ටකී නන්ද මාතාව බොම ශ්‍රද්ධාවෙන් දන් දෙෙන කෙනෙක්. දුරජාණන් වහසේ දේශනා කරනවා ධනයක් ආනිසංසදායක වදනම් මෙන්න මේ කාරණ තිීන්ඩ ඕන එකත් තමයි ධනේ දෙෙන්ඩ කලින් සතුටින් ඒ අටයුත්ත කරන්න ඕනේ ඔබ හලතින තුන් සිත පහදවා දන්දනවා කියල තුන් සිත පහද වනා කියල කියන්නේ පූර්චේතනාව මුංචන චේතනාව අපර චේතනාව චේතනාව කියන්නේ දන් දෙන්න කලින් අපේ හිතේ ඇතිවෙන සිතුවිල්ල එකට බොස්සක්ග රතිය කියලා කියන්නත් පුළුවන් අත්හැරීමේ සිතුවිල්ල පූර චේතනාව ඉතාම හොඳ වඩෝනය. එලකට පුංචන චේතනාව කියලා කියන්න පින්නතුනි දන් දෙන වෙලාවද අපේ සිත්තුල ඇතිවෙන චේතනාව දෙන වෙලාවෙ ඒ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිවෙලට පිරිසිදුවට දානදෙන්් ෝන. අපර චේතනාව කියගෙන දන්දීල යවර වෙලා සතුටු වෙඩ්ඩෝන. මංකරගත්තු පින මහා ආනි සංසදායක පිනක් කියෙන හැගී මැති වෙන් ඕෝන. මේ සම්බන්ධ කතාක රදදිී බුදු හාමුදුරුවෝ මුලින් දායක යගේ මේ ලක්ෂණ තුන පෙන්න නොවගේම අලෝභ, අදවේශ අමූහ පිරිච්ච අලෝබයෙන් අදෝසින් අමුහෙන් යුක්තව කරන දානී නිශංස පිළිබඳවත් මේ සූත්‍රයේම පැහැදිිකන ඒ ප්‍රතිග්‍රහක තුළත් තියෙන් ඕන එතකොට දන් දෙන්න දන්දෙන්ට කලින් දෙන වෙලාවිදි දීල ඉවර වෙලා සත්තුටය නොවගේ ලබන කෙනත් සීලාදීකුුණ ධර්මයන්ගේ යුක්ත වෙන්න ඕන එතකට දායක ප්‍රතිග්‍රාහක දෙපාර්ශවයම පරිශුද්ධත්වයට පත්වෙනවා දායකගේ ප්‍රතිග්‍රාහක දෙපර්ශවයම පාශුද්දත්වයට පත් වෙලා දෙනු ලබන දාානය මහත්පලයි මහානි සංසයි. හරියට දක්ෂ ගොවියෙක් හොඳ බීජ සුදුසු කෙතක වැපුරවා වගේ කියයි අපිට එක වාන් දෙන්නට පුළුවන්කම තියන එදකොට හොඳට මේක ප්‍රරෝහණවෙනවා වැඩෙනවා වැැවෙනවා එයින් හොඳ ආදායමක් හොඳ අස්වයන්නක් ලබාගන්න පුළුවන්කම තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ය සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මීන ලද්දං සුප්පසන්න චිත්තු අභි සද්ධහන් කම්ම පලන් උලාරං තංවේදානං බිපුල පලන්ති බරූමි. යෝ සීලවා යමෙක් සිල්වත්වෙන්න ඕනේ. තමන් සිල්වත්ත ඉදගෙන දන් දෙෙන් නොන දැන් බදන්නවා. ඔබ යම්කිසි පින්කමක් කරඩ සූදානං වෙන වෙලාවිදිී. එ පින්කමට පූරුවෙන් පංච සීල සමාදංව වෙන විශේෂයෙන් ධානපින්කමක් ආදි වසේ තුළ තමන් ගො සිල්වතෙක් බව්ට පත්වෙලා ඉන්ඩොන හරිට සිල්වතෙක් වෙච්චාම පිරිසිදු වස්ත්‍රයක් වගේ පිරිසිදු වස්ත්‍රයක්නෙ හොඳට පඩු ගහන්ඩ පුළුවන් වෙන් වර්ණගල්වන්ඩ පුළුවන් වෙන් අපි සිදු වස්ත්‍රයක් වර්ණ ගන්නලන්න බෑ සීලවා සීලයෙන් යුක්තයෙන් එක ඉතා වැදගත් කාරණාව දෙවනි එක සීලවන්තේසු දදාාති දානම්. තමන් දානයක් දෙනකොට සිල්ලොතුන් විශයහිදීම ඉතා වැදගත්. මේ සම්බන්ධෙන් අපිට පේනවත් දක්හිනා විභංග සූත්‍රේති. දානයක් දෙනකොට දුසුල් වෙතකොට දුන්නත් පින් සිද්ධ වෙනවා. තිරිසංගත සත්වයකොට දුන්නත් පින් සිද්ධ වෙන පින් නැත්ත නෑ. හැබැයි දානයක මහත්ත මහානි සංස භාවේ රදා පවතින්නේ ඒ දානයේ දෙන කෙනාගෙත් දානය ලබන කෙනාගෙත් සීලවන්ත භාවය ඇතුළේ එනිසා පෙන්නවා යෝ සීලවා යමෙක් සිිල්වත්ත ඉඳගන සීලවන්තය සුදදාාතිදානම් සිිල්වතුන් විෂෙහි දානයක් දෙන එතකොට හරියට හොඳ සිතුවිලි යෙන කෙනෙක් හොඳ සිතුවිලි තියන ගුණවන්තකෙනකට ඇැදෙන් ගුණවත ගුණුවවෙකු ඒගේ තමයි දම්මන ලද්දං තමන් මේ ධනය දෙන්නේ ධර්මාණුකූලෝ හරිම්ප කර ගතු දෙකි පින්නතුනේ කෙනෙක්ට කාගෙන් හරි හොරකංකරපු කඩා වඩාගත්තු පැහැරගත්තු දෙකින් දෙන්නත් පුළුවන් එහම දෙනත් අප ඉන්නවා දකළ තියෙනවනනි හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පෙන්නන්නේ ධම්මේන ලද්දන් ධර්මානුකූලෝ හරි හම්බ කර ගත්තු දෙයක් ධර්මානුකූලෝ හම්බ කරගන්නවා කියලා කියන්නේ බාහාබල පරිචිත බාහු බලය වෙහෙසවල ධම්මිකා ධම්ම ලද්ද ධර්මික ධර්මයෙන් ලබාගතු දෙයක් තමයි අපි පූජා කරන්නේ සේදා වක්හිිත්තා දාඩිය මුගුරු අගුරෝල උපයාසපයා ගත්තු දෙයක් තමයි කරන්නේ. එනිසා දානී මහත් ආනිසන් සදායක වෙනවා ධම්මීන ලද්දන් කියන මේ කරුණත් එක්ක ධර්මානුකූලුව එලබා ගන්නේ. ඒවිතරක් නෙමේ සුප්පසන්න චිත්තෝ. එය ප්‍රසන්න සිටින් දෙන්න ඕ. ඕන කෙනෙකුට බාහිරව දෙන්න පුළුවන් යම් කිසි දෙයක්, හැබැයි ඒ දෙන දේ පිළිබඳව. එහි කුසලා කුසල ශක්තිව නිශ්චයවෙන්නේ දීමට වඩා දීමේදී භාවිතාවන සිතට අනුවයි. දීමේදී යෙදෙන සිතට අනුව. අපි දන්නවා සෝමනස්ස සහකත ඥානසම්පයුත්ත අසංකාරික සිත කියලා සිතක්තියනවා. තමන් සොම්නසින් යුක්තව ඥානය යුක්තව අවත් කෙනෙ එකුගේ මෙහෙවීමක් නැතුවත් තමම් හිතා මතාම යම්කිසි පින්කමක් සිද්ධකරනුව නම් දානයක් දෙනවනම් ඒක පින්නතුනි ඉතාමත්ම ඉහළම දානය වෙනවා ඒ තමන් තුළ පහළ වෙලා තියෙන සෝමන සහගත සිතිිවිල්ල එවන් දෙන වෙලාවිදි තමන් ඥාන සම්පයුක්තවයි මේ කටයුත්ත කරන්නේ ඒවගේ අසංකාරික කියලාකෑන්නේෙ කවුරුත් මෙියාව මෙහෙවන්නේිනෑ කවු කාගයත් බලකිරීමකට වදකිරීමට පෙරැත්තකිරීමකට නෙමේ දෙන්නේ බෝම ප්‍රඥා සම්පන්නොය මේ කරන්න. එනිසාක උසස්ම ගනය කුසලයක් බෝඩ පත්වෙනවා. එහෙමත් නැත්තං සමහර වෙලාවට සෝමනස්ස සහගතව ඥාන සම්පයුත්තව හැබයි සසංකාහරික කාගහැරි මෙහෙවීමක් මත කරන දෙයක් වවැඩ පුළන් කවුරුර කිය නො විධානය දෙන්න කරන්න කෙල ඒත් වැරදත් නෑ ඒකෙත් පින්සිද්ද වෙනවා හැබයි අරපින තරම්ප්‍රබල නෑ. එනිසා පින්නතුනි දන් දෙනකොට ඒ විදිහට ප්‍රඥා සම්පන්නවඒවගේ කර්ම කර්ම පල අදහා ගැනීමේ විශ්වාස ඇතිව දෙන් ඩෝනෑ. එතකොට දෙවිනික සුප්පසන්න චිත්ත.ඒවගේම තමයි ඊළඟ කාරණාව අභි සද්ධහන් කම්ම පලන් මුලාරං. උලාර කියයනෙන් මහත් උසස් විශාල කියන එකයි. උලාහර කියන එක උදාර කියලත් හිතා ගණඩ පුළුවන්. අභි සද්ධහන් කර්මඵලය විශ්වාස කරගෙන. කර්මඵල දැනගෙන කර්මඵල අවබෝධයෙන්. යම් කිසි කෙනෙක් දානයක් දිනවන තංවේධනං විපුල පලන්ති බ්‍රමි දා තමයි විපුල පල ඇතිදාානය කියලා උසස් පල ඇති ධනය කියලා දේශනාව සඳහන් වෙන්නේ එතොට බලන්න යමෙක් සිල්වතෙක් වෙන්ඩෝන සිල්ලොතුන් විශයහි ධානයදන්නඩෝනෑ ධර්මාණුකූලෝ හරි හම්බ කර ගත්තු දෙයක් වෙන්්ඩෝන පැහැදුනු සිතක්තියෙන් ඩෝනෑ කර්මඵල ඇද හමතියෙන් ඩෝනෑ මේ විදිහයට දානයක් පූජා කිරීම මහත්ත ආනිසංසදායක විපුල පලදායි පින්කමක් හැටියටයි ලොවතුරාබදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පිළතුළි දානයක් දෙනකොට එක එක්ෙනටේ දානය තමන්ට පූජා කරන්න පුළුවන් පරිත්‍යාග කරන්න පුළුවන් එහි උසස් තත්ත්වය රඳන්ඩ සහ උසස්තත්වය අඩුුවෙන විදියට බලන්න බුදු හාමුදුරු දේශනා කරනවා එක සූත්‍රයක් ඒ සූත්‍රයේ තමයි සප්පුරිස දාන සූත්‍රයේ සපපුරිෂ දාන සූත්‍රය දායකකිින්වා සපපුරිෂ දායක කියන සත්පුරුෂ දායකයා කවද මේ සත්පුරුෂ දායකයක් කියන්නේ කියලා දහමි පැහදිලි කරනු සත්පුරුෂ ානයක් දෙන්ඩ පුළුවන් සත්පුරුෂ දායකයාගේ ස්වරූපය දහමේ පැහැදිලි කරන්න පින්නතුනිි ඒ සත්පුරුෂ ධානයක් දෙන දායකයා සක්කච්චන් දේති සහත්තාදේති චිත්තීකත්වා දේති අප විද්්‍යෝධානන් දේති ආගමන දිත්්තිගෝධනන් දේති පළවෙනි කාරණාව තමයි සක්කච්චන් දානං දේති සකච්චන් දානන් දේති කියන්න පින්නතුන සක සාදන් දෙනෝ හොදට පිළිවෙල කරලායි දෙන්නේ සූදානං කරලා දෙනවා සම්හර කෙනෙක් දෙනකොට ඒ දානේ පරිහරණය කරන්නට පුළුවන් ආකාරයට කරන්න නෑ අප දෙන්නන් වාල දෙනවා සකසා දන් දෙන්නේෙ නෑ හැබැයි සමහරු දානය දෙනකොට බලන්න මේ සක්කච්ච දාන කියන එක අපේ සමාජය හඇත්තුල ක්‍රියාත්මක වෙච්චට ස්සර අප අම්මල ධානයදෙන්න්නද තියනකොට මොකද කරන්න ඉස්සර ලම ගෙදර ගොම මැටි ාල ලෑස්තිකර ස්සර පරණ ගෙල්ලල අද වගේසිමින්ති දාලා ටයිල්ලල තිබෙන නෑන ගොම මැටි ගාල නිවසසකස් කරනු විතකුත් නෙමේ ගෙවල්වල මකුළු දැල් කඩලා පිරිසිදු කරලා ලිපපවා අලුත් කරලා අලුත් ආකාරෙඩි තාමත් හොදට එව සූදානම් කරගන්න මොකද මේ තුනුරුවන්ට දෙන දානේ ලුණු බලන්නවත් ඇතුව තමයි දානය හදන්නේ සකච්චන් දානන් දේතික්කසා දන් දෙ නොයි තාම පිළිවටයි කරන්නේ ඒවගේම තමන් තමන්ගේ හිස්ස කෙස් ගහක්වත් මේ දානයට වැටයි කියෙන හැඟීම නිසා ඉතා මත් මහුඳින් පිරිසිදුව නාගන කරගෙන එවගේ ම හිසට යම්කසි වස්ත්‍රේකින් ආවරණයක් සලසාගන මෙවිදියට තමයි ධනය සූදානන් කරන්න එක අපි ගෙන සක්කච්චන් දානන්දේති කියලා සක සා දන්දෙන ඉළඟට ඉළඟ කාරණාවතියන්නේ සහත්තා දානන්දේ ඇති සියතින් දෙනවා. මොකද සියතින් දෙනවා කලක තමන්ග අතින් මෙහෙම දෙනවා කියන එකෙද ඒත් අදගත් තමන්ග අතින් දෙ සියතින් දෙනවා කියන්නේ තමන් ඒකට කැපවීමක් කරන වියදමක් කරනවා. තමන් ඒ වෙනුවේ මුදලක් වැය කරනවා ඒකට කියනවා? සියතින් දන් දෙනවා තමන් අතින් දානය දෙවා කෙනෙක සහත්තා දානන් දේති සමහරු ආණ්ඩුවෙන් අරගන දෙනවා අනුන්ගෙන් අරගන දෙනවාඒවත් නරකමනේ අනුන්ගෙන් අරගන දෙනවයි කියෙන එක තවාය පොළ බෝල දෙන්න පුළුවන් තවත් කෙනෙකුෙන් ඉල්ලාගෙන දෙන්න පුුවන් එවිදියට දානයත් දෙෙන්ට එන්න පුළුවන් කියන්නේ සියතින් දෙනවා කියන එක නෙවේ තමන් අතින් දෙනවන්න පුළුවන් හැබයි ඒකට අත්හැරීම සිද්ධ කලතියනෙ තවන්ෙමේ එ නිසා සහත්තා හදානන් දීති සියතින් දෙවඒවගේ තව වැදගත් කාරණාවක් තියනවා චිත්්තීකත්වා දානන් දේති මේනම් ඉතාමත්ම වැදගත්දයක් අපේ දායකෝ හිතන්ඩෝන චිත්තීකත්වා විසිිතුරු කොට දෙනවා කියන් කොම විසිිතුරු කලා දෙන්නේ පින්නතුන්නේ ඇසට නැහැයට දිවර්ට ප්‍රියවන ආකාරයට දාානය දෙඩෝ නේගත්තමයි විසිදුරු කොට දීමේ ලක්ෂණය දැම් මෙතනදී අපි දන්නවා ධානයක් දෙනකොට කොහොමද ඇහැට ප්‍රියවෙන්නේ අපේ මව්වරු ධනය සූදානං කරද්දිී සමහර වෙලාවට බහම ලස්සන්නට මේක හැදෙන්න්නවඕන නිසා. සමහර එලවුළුවල කොලපාටයි තුරු කරනවා සමහර වර්ණවත් එලවලු එක තු කරනවා එවිදිට බොහ ප්‍රියකරු විදියට ඇසට දැනෙන් ඩෝනේ. එවගේම තමයි දිවට දිවට පියකරු විදියට සකස් කරන්න රසය ඇති වෙන විදිහට සකස් කරනවා හැබයි ඒක දිවට පියකරු වෙලා දිවයට දිවිය කටි කරන්ඩ හේතුව න නගුවේ නොවේ ්‍රරකාරකෙහම දාලාය එක හොඳ දානයක් වෙන්නෙ නෑ. චිත්තී කත්වා දානන්ද ති කියෙන බොම ප්‍රිය මනාපාකාරයට කරන එක දවසක් බුදුරජාණන් වහන්සේ හමුවටේන මනාපදායි බමුණ ලස්සන දානයක් සකස්කරගනය නො එයා කැවති විදියට එය මේ සූදානංකරගනය නො මේකෙදී ඒ සඳහන් කරනෝ ඔය ඉටලි වගේ ආහාරයක් සාලි පෝදක කියලා ඒවගේම හකුරු මී පැනියදා සකස්කරපු බීමක් සකස්කරගනය නවා ඒවිතරකුන්න මේ සම්පන්න කෝලකං සූකරමංස. තුන පහදා ලාදපු ඌර්ුමස්සයෙකුත් හදාගරවා. ඒවගේම හොඳටර ටසල්හෙ මල්ලබූ වස්ත්‍රයක් කරගනයනවා මෙවිතිී ගොඩක් ජාති අරගනෙවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරණඩ නවාඒ එන්නේ ඇයි. එය දවසක් බුදුරජාණන් වහන්සේගේ බණක් අහගෙන ඉන්නොකට බුදු හාමුදුරු දේශනා කරනවා. මනාපදායි ලබතේ මනාපන් කියලා තේරුම මනාහප වූ දේ දෙනෙන මනාප වූ දේ ලබනු අයි කියලා ඉගන්නේ කැමති දේවල් දෙනායට තමයි කැමති දේවල් ලැබෙන්නේ යා කල්පනා කර මං මනාපයි ඔය කියපු ජාතිවලට එනිසා ම මේවා දෙනවා කියලා මනාපදේම සූදානන් කරගනවා තරදමයා බලඟගන්නවා බුදුහාමුදුරුව අවිදියට මේ ටසල් අල්ලබපු සාටකෙම පලදින්න. එඒ මොකද කරන්න ඒ කාපව අවල ඒ වෙනුවට ගන්න ගන්නවා බුදුහාමුදුරුවන්ට ධර්ම දේශනා කරාතිී පයතියාගන බණ කියන්ඩ චන්දන කචිතං පාද කටටල්ලිකං සඳුන් ලීියෙන් කොරෝපු පාපූරුවක්. එදුට ඒ විදියට දානය ුදුරජාණන්හන්සේට පූජ කරනවා ඔය කියපුස් සියලුම දේවල් බුදුහාදුරුව පිළිගන්නවා කෝමද පිළිගන්නේ පටික්ගහයේසි භගවා අනුකම්පං උපාදායි බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් මේ පිළිගත්තා කියලායි දේශනාව සඳහන් වෙන්නේ. එනිසා දාානයක් දෙනකොට ඒ දානය චිත්්‍රීකත්වා දේතිී විසිිතුරු කර දෙන්නඕන ප්‍රිය වෙන විදියට අපේ විහාරස්ථානවල එවගේම නිවස්සවලට හාමුදුරුරු දානයට වැඩම්මහාම අපි දැකලා තියෙනවා. කොච්චර හොඳට දානය පූජා කරන්න හිතුවත් සමහර අමතක කරන කහරණා කීපා. මම හැම දෙනාගේම යහපත සහ උසලසිත් වැඩිවීම පිණිසේ එක මම සහිපත් කරන්න. පිනතුනි කුසලයක් සිදු කරන්න නං වය ියමනාප වෙන්න දෙන්නෝ නැනේ. දානයක් පූජා කරන්න්න එන වෙලා වෙනකුට දවල් එකොළ හ එකොහ යිකාල එ එකොළ මාර වෙනවානේ දහවල් දානයක් න ඉර මුදු වෙච්ච වෙලාව හැමෝගේම ඇඟෙන් දාඩිය ගලනෝ මහා සංගරත්නය වැඩම කරගෙන ඇවිල්න්න හැමෝම බිම වාඩි වෙලා බනාහනවා කකුල් අතගගා සමහරලාට නියපුතු කඩකඩා අපි දැල තිනෙන හෙම වාඩිලා ඉන්න ඊට පස්සෙ පින්නතුන මොකද කරන්නේ. ඉඩ පස්ස මේ උදවිය පංහන මුූදන් කරල ඉවරච්චකම ැටිනවා නැකිටල පිගාන අල්ලලා දෙනවා වතුරු භාජනය අල්ලලා දෙනවා ඒ අතින් සමහර වෙලාවට පපඩන් කටලට වගේ ජාති අල්ලලා දෙනවා එතු බලාගන හාමුරුව දන් ඉස්සරහ කහකා හිටිය කනය කන ටැගිල්ල එකක හහිටියය සමහල්ලාට ඉන්න ගවන් මෙහම හයත් අතගාපු ය අරවිදියට ආහාර දෙනව දැක්කහම දැක්කත් නැතත් හිතුවත් නැතත් එක චිත්තී කත්වා වෙන්න නෑ විසිතුරු කලා වෙන්න නෑ පිරිසිදුව දුන්න වෙන්න නෑ ඒ විතරකුත් නෙමේ පඩික්කමල්ල නතින්ම ඉටහස පිගානත් අල්ලනවා කියල මල්කේ පඩික්ක මල්ල නතිම පිගානත් අල්ලනවා එක ගැලපෙන්න්නේෙ නෑ එනිසා එක්කෝ තමන් අත්ත සෝදග නැවිල්ල මේක කර්ඩෝ නෑ එන ඒ කීපදනෙක් වෙන් කරගන්න ඕන අපි මේ කොටස කරනවා අපි මේ කොටස කරනවා කියන එවගේම තමයි වතුර භාජනය පන්සල්වල මහාසංගරත්නේ වලඳන කෝප්පේ තියෙන්නේ අණ්ඩක් නැතිකෝප සහර තැගුල තියන්නේ අපිනං යෝජනා කරනවා මග්‍ය එකක් වගේ දීබොත් හොඳයි කියලා අ අන්ඩ නතිකෝප්ේ මොකද කරන්න එක මෙහෙම අල්ලනවා එක ඇගිල්ලක් කෝප ඇතුලට අනිත් ඇැඟිල්ල කෝප අනිත් අතකෝප පිටට සහරවෙලාට තැබිලිවත්තුර ෙම ද්‍ය අපිට පේෙනවාර ඇගිල්ල තියන කුණු දේ වෙලා බහිනවා අර කෝප්පිදිගේ පහලටයදොර චිත්ත කත්වා දානන්දේ ති කළ විසිතුරු කරලා දානය දෙෙනවා කියන්නේ උන්්ඩගේ දුරුවලතා වගෙන් ගැලවිලා වෙෙන් වෙලා කරන දානයට නිසා දාානයක් දෙනකට බොහෝ පිවිතුරුව පිරිසිදුව දෙට කටයුතු කර් ඕන සමහරුද්දවිය මහා සංගරත්නය කොට්ටවල වගේ වාඩිවිලා දාන දෙනකොට දාඩිය වැැක්කෙරිලා මම මගේ දෑසට දැකලා තියෙනවා. ගෙලදීගේ ඇවිල්ල නිකට ඇවිල්ලා බෙදන දානයකට දාඩිය බින්ඳු වැටෙනවා. එහෙමන ඒ ගැ අවධානයේ යුක්තව තමන් පිරිසිදුව කරඩ අදකාල අපි මුකවාඩන් දානවානේ හැමෝම මාස්ක පලදිනවානේ මකාවරණ පලදිනවානේ ඉතන ඒක ඉතාම හොඳයි ඉදිරියට කොරෝණ නැති කාලයකුනත් ධානයක් පූජා කරනකට මුකවාඩන් දාගන දානය පූජාකිරීම චිත්තී කත්වා දානන්දේදී. ඉළඟ කරුණවතම අප විද්දෝදානන්දේදී. මේ හම්බහට විසිකරන වගේ ඕනට පාවට දෙන්නං වාල දෙනක දානය නෙවේ දානය දෙනගොට බොම ස්්‍රද්ධාවෙන් ගෞරවෙන්ඒ ලබන කෙනට ඒ හොඳින් පිළිගන්න පුළුවන් ආකරලට දානය දෙන්න ඕනේ ලබන කෙනා ප්‍රතිග්‍රහකයා ඉතාන් හොඳින් ඒ පරිහරණය කරන විදියට දෙන්න ඕන ඇතැන් වෙලාවට අපි දැකලා තියෙනවා භික්‍ෂූන් වහන්සේ කෙනෙක් දන්වලදනකට දායක ඇවිල් ආගිය තොරතුර කතා කරන්න පටන්ගන්නවා හම්දුරනේ මේ දවස ලොක් කොහොමද රට කොහොමද ප්‍රශ්නි කොහොමද. ඒමත් ඇත්තම් මේ වගගේ නොවෙෙක් දේවල් කතා කරන්න පටන්ගන්වර හාමුදුරෝ ලඟ ටැවිල්ලා.ඒ භික්‍ෂුන් වහන්සේට ධනය වලඳන වෙලාවිදී. විනිානුකූලව කතා නොකර දංවැලඳීමට අවස්ථාව දෙෙන්ඩොන්. මං මේ සංගික ධානයකට අදාළ කාරණාකිව අනිද්‍යවලුත් එහෙමයි. යමක් පරිත්‍යග කරද්දී තමන් ප්‍රසන්නව, සතුඩිින් භාවිතා කරණ දේවල් භාවිතා කරන්න දෙන්නඩ ඕන ඒවගේම තමයි ආගමන දිට්ටිකෝ දානන්දේදී ආගමන දිත්්තිිකෝ දානන් දේති කියන්නේ ආනිසංස දැනගෙන දෙල් ඕන ආනිසංස ලැබෙනවයි කියන අවබෝධී යුක්තව දෙෙන්ඩඕෝන නිකම්මනෙමේ එවිදිට දාන් දෙනවනම් ඒ දායකයට කියන්නේ සපපුරෂ දායකයක් කියලා සත්පුරුෂ දායකය කියලාඒ සත්පුරුෂ දායකයා සහ තවත් දායකයම් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන්ග වෙන නවවිධ තැන්ග වල එක තැක බුදුහමුදුරුව පෙන්නනවා දායකයක් ඉන්නවා දාන දාස දාන දාස කියන්නේ එයා දානයම් දෙන්නේ දාසයක් වගේ ැහිතන්න දාසයකුගේ සේව කියකුගේ අතේ යමක් තියනෝ. ඒක ඔහුගේෙන් නෙවේ. ඔහුට ඒක දෙකුට කොච්චරදේවල් හිතන් වෙනෝද. මේක දුන්නොත් මට මොකක් වෙයිද. මේක දුන්නට පස්සේ මට බැනුම් හඩ වෙයිද. මේක දුන්නත් මාව රස්සාාවෙන් අයින් කරයිද. මේ විදියට? දාසයකුට දානයක් දෙනකොට හිත හිතා ඉන්ඳ වෙනවා. හිත හිතා දෙෙන්ඩ වෙනවා. ඉළඟට දාන සහාය සමහර කෙනෙක් දාන සහාය මධ්‍යස්ථවදානය දෙනවා ධනපති ඉතාමත්ම උසස්සාකාරීයට දන් දෙෙනත්. දෙමින් දාන දාස්සයා දාන දාස කියන කෙනා එන්නේ. තමන් උසස් දේවල් බුක්තිවිඳිමින් පහත් දේවල් දෙන පුද්ගලයා ගැනයි. එදකට තමන් හොඳ හොඳ දේවල් තියාගන නරක දේවල් දෙනවට කියන්නේ දාන දාස සේවකෙක් වගේ අර මංමුලින් සදාංගලේ දුන්නාම මොකක්වෙේද මට ඉතුරුවේද මට නැතිවෙයිද. නැත්තම් මේ දුන්නට පස්සේ මට මොනවගේ තත්වයකට මුණ දෙන්න වෙයිද. හිත හිතාහ කරන එක තමයි දාන දාස කියලා කියනන්නේ. ඔබ කල්පනා කරන්න ඔබ ඔබේ දරුවෝ යමකිසි කෙනකට ඇඳුම් නැත්තම් ඇඳුම් දෙනවා. පාවාහන් නැත්තම් පාවාහන් දෙනවා.ඒවගේ අනිත් අයට දදීමම් ඔබ ඔබේ ජවිතය ඕනතරං කරලා තියනවා. ඔබ ළඟට කිසියම් කෙනෙක් කාවද. යම් කිසි දෙයක් ඔබ දෙනකොට දෙන්නේ ඔබ ළඟ තියනෙන හොඳම දේද. හොම දේ තියාගන ඔබට ඉතුරු දේද ඔබ දෙන්නේ හරිම දානය නම් පින්නතුනි තමන් කැමතිම දේ දෙන්න ඕනෑ තමන් කැමතිමදේ දෙන්න පුළුවන්න් තමයි ඒ ආනිසංස වැඩිවෙන්නේ ද බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතාවලදී තමන්ට ප්‍රියවූ රාජ්‍ය දන්දුුන් සේක තමන්ට ප්‍රියවෙච්ච රාජ්‍ය දන්ඩෙන්නේ තන්ට ප්‍රියවෙච්ච අබුදරූ දන්දනවා තමට ප්‍රියවෙච්ච බිරිඳ දන් දෙන්නේ එපාවිච්චි බිරිධ කාටත දෙන්න බැරි ස තමන්ට ප්‍රියවෙච්චේ දන් දෙන්න ඕන එනිසා දහමේ සඳහන් කරන්නේ කිසියම් කෙනෙක් දානයක් දෙනකොට ඒ ප්‍රියභභාවය තියෙන දේ දෙන්න ඕන එනිසා තමන් උසස් දේවල් පරිහරණය කරමින් පහත් දේවල් දෙනවනම් ඒකට කියන්නේ දාන දාස ට සමහර කෙනෙ තමන් කන බොන හැටියට තමන් අඳින පලදින හැටියට දන් දෙනෝ. අපිත් කන්න බොන්න එෙමනි අපිත් අඳින්න පලදින්නේ හෙමනි එනිසා අපි ඒවිදිහයට දෙනවා කියලා හිතල දෙනෝ. වැරත් දක්නෑ. හැබ එකට ග දාන සහාය කියලා. උසස් තැනට යන්නන ධන දාස වගේ නෙමේ හැබැයි එච්චරම හොඳනෑ. ධනපති. ධානප්‍රතිත්ව ඉදලා දෙනවා. පිනතුනි ධානප්‍රතිත්ව ඉදල දෙනක තමයි සස්ම දානය ඒ මොකදද තමම් බුක්තිවිදිනවට තමන් පරිහරණය කරනවාටත් වඩා උසස් ආකාරයට දෙනක තමයි ධනපති කෙලකන්නේ. එහෙමනම් යම්කිසි කනේ ධනපතියෙක් වෙනවන ඔහු උසස් ආකාරයට තමන් බුක්තිවිදිනටත් වඩා සස්්‍යවි දිරදීම තමයි ධානපතිත්තය කියලා කියනෙ අපේ සමාජයේ ගොඩක් මිනිස්සුන්ට ධානපතියෝ කියලා නමත් දාලා තියෙන ඒ ධනපතියෝ ගන්නේ සල්ලිකාරයන්ට හෙමනැතුව දන් දෙනයට නෙවේ සල්ලිකාරයන්ට මුදල් තියනයට කියන්නේ ධනපතියනේ ධනපතියෝ කියලා ධනපතියා යනු ධනපතියාන්නුවේ ධානපතියා යනු ධනපතියනුවේ ධනපතියාට ධනය ඇත ධානපතියා පරිත්‍යාගශීලීය. අපේ අම්මල ගම්මල දුප්පත් උපාසික උපාශිකව. සමහර වෙලාවට තමාගේ කන්දකෙත් තියෙන කරාමුදක ගලවලා. උකස් කරලා දානෙ දෙනෝ. අන්න ධනපතිත්තේ. ධනපතිවැෙන් ඕන වෙන්නේ ධන එනෙමේ ශ්‍රද්ධාවයි. අපේ ගෙවල්වල, ි ජීවත්තය එද්දී අපි පුංචි කාලය අපිට මතකයි. අපි වැඩිපුරම රසත ආහාරයක් ගත්ත නම් ආහාරගත්තේ මගුළු ගෙදරක් තියන දවසක ධනග දරත් තියන දවසක. එනත් දානට යවවාහම එදාට ආහාර හරි සුවඳයි. ආහාර හරිම රසයි ධනට වමඔයායට යද්දකීම මැති. මේ බණහන ඔබට එත් දැකීම ඇති? මෙනඳද විය නෝට ොඩ දානය වූ හම දානය රස ඉස්ුවඳයි. ඇයිඒ පින්නතුන ආහාරයක් හදන කොට වුණාත්. කඩෙන් ආහාරයක් අරගෙන බලන්න කඩේදි හදන්නේ ආහාර පුළුවන් තරන් ව්‍යාපාරි අරමුණ උඩ එත ලතනතින ව්‍යාපාරිකාරමුණ. එමගේ නිවස්ස සාමාන්‍ය දවසක දී ආදරෙන් හදන්නේ තමන්ගේ දරුවන්ට ස්වාමි පුෘෂ්යට කියලා බිරිඳ හාර හදනෝ. ඒක බොහ ආදරයෙන් හඳන එක හැබැයි පින්නතුනි ධනයක් පූජා කරන්න සූදානන් කරනකොට ඒක සිද්ධ කරන්නේ ඉතාමත්ම ස්්‍රද්ධාවෙන් බලන්ඩ මුදල් අරමුණු කරගෙන ආදරේ මුල් කරගෙන සහ ශ්‍රද්ධාව මුල් කරගෙන හදනකොට ඒහා ආහාරේ රස්ස සුවඳ පවා වෙනස් වෙනවා. එ නිසා? දෙනකොට ්‍රද්ධාව මුල් කරගනයි මෙධනය සකස් කරන්නේ එ වගේම දාාස දාන සහාය දානපතිමේක්‍ර කියන කාරණ වගේම තවත් වැදගත්තිය ේතු කාණනාටිකක් තින දන් දෙෙන්න්න ඕන කාඩද දෙන්නවන කොහොමද කියන කරු ගැන දොවසක් බුදුරජාණන් වහන්සේ ළඟට බමුණේ කැවිල් ලබ දුහමුදුරුවගෙන් හනුුව කත්තදාතබ්බං කාටද දන් දෙන්න ඕනේ ුල්ලන් හිදන්න ලම් ුද හන්තුර දේශ කරගල අපි දෙදන්න කියගේ හෙම දේශ කරන දර කත් දාාත බං කාට දන්තෙන්න්න ඕන කෙලා බුදු හමුදුරුවන්ගේෙන් ඇහම උස්සේ දේශනා කළේ යත්හ පසීදති තත්හදාත බං පැහැදෙන දැනටයි දෙදන්නන පැහදීම තියන තනටයි දෙන්නුවොත් ඇයිඒ පින්නතුනි පැහැදීමක් නැතුව දානය දුන්නොත් පැහැදීමක් නැතුව දානයක් පූජා කළොත් දෙනගෙන අඩ පින් සිද්ධ වෙන්නේ මකද චිත්ත ප්‍රසාදය නිසානේ සුප්පසන්න චිත්තෝ කලකිේ අබිමුලින් පැහදුන සිින් දුන්නත් තමයි දානය නි සංස වෙනේ නිසා කත්ත දාත බං කාටද දෙන්න ඕන කලාදකිීවේ යත්ත පසිදති තත්ව දාත බන් පැහැදීම තියෙන තැන තැනට දෙන්න ඉඩ පස්ස හනවා කත්ත දින්න මහත් පලං එක වෙනවා ප්‍රශථය කාට දුන්න හමද මහත්පල මහා නිසංස වෙන වැඩි ප්‍රතිඵල තියන්නේ ඒලාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංගිහේ දින්නම් මහත් පලන් සංග්‍රය විශ්‍යෙහිදන ලද දේ තමයි මහත් පල මහා නිසංසවෙන්නේ ඇයිඒ මේ සංග්‍රහ දාන ගැන හරීයට කියන ඕන කොතනව ඇඒ සංගික දාන මච්චර ගගේ කරන්නේ මුදුරුන්ට වැඩිපුරු දනගන්න කඩ නෑපින්නතුනේ මහා සංඝයා කියල කියන්නේ බුදුහාන්දුරුවෝ ජියෝමානු වැඩහිට අවුරුදු හතල ස්පායින බුදු වෙලා බුදුවෙන්න කලින් තිස් පාහයි බුදු වෙලා හතල ස්පායි ඔක්කොම සුවයි හැබැයිදැන් අවුරුදු දෙදස් පන්සීකට වැඩි කාලයක් මේ ශාසනයේ පවත්වාගෙන ඇවිල්ලා ඔබට අපිට අදටත් බනපදයක් අහන්න පුළුවන් විදිහයට මේ ශසාසනය ඉතුරු වෙලාතියන්නේෙ මහා සංඝයා නිසයි. හැබැයි මේ මහා සංඝයා කුඹුරු කෙට්ටුවෙන මේ මහා සංඝයා වෙනවෙන ආකාරයෙන් තමන්ගෙන් නඩත්ව සපයාගත්තෙන උන්හසේලා නඩත්තු කළේ අවුරුදු දෙදහස් පන්සීයක්ම ඔබබ බඳු දායකයෝ.යදොර සංගයයා විශ්යෙහි දෙනු ලබන දානය මහත් පල ගැන්ට තවත්මන වරිියෝ නත පින්නතුනේ නිසාන මේ ශාසනයේ ත් ඔබට සුරැකිව රැකිල තියෙන්නේ එසා බුදු හමුදුරු දේශනා කරන්නේ මහා සංගයා විශයෙහි දෙනු ලබන දානය මහත්පල මහ නිසහන්සේ නෝ ඒ සීලාදී ගුණයන්ගේෙන් වැඩියු තරමට අනිසංස වැඩිය ඒදිත් දැන්ඔය සංගික දාන වගේ දේවල් ගැන කතා කරද්දි බදුජාන්හන්සේ ඟට දවසක් වන්හන්සේගේ සු මෑනියන් හා ප්‍රජාපති, ගෝතමිය සවරක් කදාග නැවිල්ලා බදහන්දරන්ට පූජා කරන්න හදත්දේ බුදුහාදුරුවෝ දේශනා කරන්නේ සංගයේ ගෝතමී දේහි සංගේච්චයේ දෙන්නේ අහංචේව දින්න පූජිතෝ භවිශ්ාමී ගෝතමීයන මේ මහා සංගරත්නයට පූජා කරන්න මහා සංගරත්නයට පූජා කරහාව මටත් පිද වයින බුද හා මුදරෝ තමන් වහන්සේ මහා සංඝ ගනයහිලා සලකාගෙන එම ත තමන් වහන්සේත් මහා සංග ගනහිලා තියාගෙන මේ පූජාව කරන්න කියලා මහා ප්‍රජාපතිය ගෝතිමීට සඳහන් කළේ ඒ තරන් ඇයට පින් අනමෝදන් කිරීම එමතත ඇයට පින් සිදුකර ගැනීමට අවස්ථාව සලසාදීමටයි එසා දන්දීමයි තාමත්ම උසස් පින්කමක් ඒක එම මයි දන් දෙනෙනකුට අපි ඇතිවෙන ප්‍රශ් තියනවා අපිට පේනවා එක ලස්සන ප්‍රශ්නය මේක තියෙන්නේ දක්කිනා විබංග සූත්‍ර අටවාවෙේ හරි ලස්සන ප්‍රශ්න කිරීමක් තියනේ දක්කිිනා ගන්න සූත්‍ර අටවා ඔබෙනුත් මගේ ප්‍රශතියනවා මේකතියහනවා බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දානයත් දුන්නොද ඩිපුරානි සංස තියරන්නේ සරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට දානයයක් දුන්නොද්ද වැඩිපුරා නිසංස තියරන්නේ ඔබගේ උත්තරේ මොකක්ද එකද දෙකද බුදු හාන්දරෝ සැරියුත් හාදුුවන්ට දෙන දානේද වැඩි නිංස සැරියත් හාදර බුදු හඳදුරන්ට දෙදන දානේද වැඩි නිසංස. මං මේ ප්‍රශ්නය බොහෝ තැන කැහ්වාම වැඩි පිරිසක් මේ ගැන සඳහන් කරන්නේ. සැරියුත් හාමුදුරුවෝ බුදු හමුදුරන්න දුන්නු දානය තම යානි සංසකල් නැපින්නතුනිි. බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරන්ට දෙන දානේ තමයි වඩා නි සංසදායක කියලා පෙන්න්නනවා. එක හේතුව දානය ලබන කෙනට වඩා වැදගත්වෙන්න දානය දෙන කෙනාගේ දීම එමත්ත්තම් පරිත්‍යයාගේ අත්හැරීමේ ආනි සංස පිළිබඳවබෝධය. එනිසා? අත්හැරීමේ ආනිසංස පිළිබඳව ය මනා අවබෝධයකින් දෙනවද ඒ මනා අවබෝධයකින් දෙන කෙනට එ ආනිසංසේ වැඩි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒත් එක්කම තවත් කාරණාවක් මේ සංක දානයකති සංික චේතනාව ඉතා වැදගත් එක ලස්සන සිද්ධයක් වෙනවා එක්තන උපාසකයක් බොහොම දුප්පත්තු පාසකයක් පන්සල්ලට ගහිල්ලා මහා සංගරත්නයෙන් ඉල්ලවා හාමුදුරුවනේ මට දුකසේ උපයාගත්තු ධනයක් තියෙනවා බොහොම පොඩිමුදලාක්. සංගිකධානයක් දෙන්න ඕනේ. හාමුදුරුව ඇහ්ුවක් කී දෙනකුට සලකන්න ඒ ධනය ප්‍රමාණවක්ද අනේ හාමුදුුවන එක නමකට දී ගන්න බොළුව සංගික ානයත්දෙන්ටා න්නේ සමරු ඉතාගින්වා සංගිකධානයකට මේ හතර නමක් ඕනෑ ඇහහි මෙහෙම කියලා. කසර හාමුදුරුවල් පොකත කරන්නේ පාන්සලේ ඉන්න පොඩිම හාමුදුරුවෝ දුන්නා සංගිකදානට මෙමේ දායක පොඩිහාරෝ යන ගමන් කල්පනා කරන අනේ මං වගේ පෞකාරී මෙචර දුකසේ කියක් හරිවාගෙන දානය දෙෙන්ට සූදානං වුුණා ඉල්ලුව හාමුදුරු නමක් දානයට දුන්න පොඩිම හාමුදුරුව. මං වගේ පෞකාරෙක් කමල්න පොඩි හාදුරුවට හරිකමන්නන පූජ කරනවා කියලා. ශ්‍රද්ධාවෙන් පූජ කලා. මම අහන්නන් ඔබගේ. ඒ දානේ සාංහිිකද නෑ. ඇඒ. හිතේ තිබුණේ සංගික කියන්න දානයත් දෙෙන්න්නඩ වනට හුදදුන්නේ පොඩි හඳදුරුකෙන හකිව පොඩි හාන්දුරු කෙන හකි ඊළඟට ේදාක නැවත්ත මුදලක් හොයාගෙන හරි අම් කරගන පන්සල්ද කියලකෙන ස්වාමීණි මට දානයක් දෙඩ ඕනේ හාමුදුරනෝ කියීනමකට ඉතර සලකණ්ඩ පුළුවන්ද අනේ අපේ හාමුදුරුව නේ එක නමකට සලක ගණ්ඩ පුළුවන් කෞුද දානයට වැඩ එදා වැඩිය පන්සලේ ලොකු හාමුදුරු මහතරුන් වහන්සේ අනේ මහතරන් වහන්සේ මගේ පන්සල්ට වැඩ ගේ නිවසට වඩිනවා නේද කළ හරි සත්තුටගේ පිළි ගහිල්ල දානය පූජ කළලා මහතරුන් වහන්සේට මේ ධානය දුන්න කියලා දානය සංගකද නෑ ඇයි ධන දුන්නේ ලොකු හමුදුරන්ට අපේ දදාකෝ ලොකු හාමුදුරවා ුකි හම තරහා වෙන හවල් හාමුදුරු ආවනය කියලා නංකරලා ලයිස්තු හදලා තමන්ගේ හිතවෝතුන්ට දානය දෙන විදික් සමහර වෙලාවට තියාාග. පින්නතුනේ සංහිික දානවල දිහෙම නෙමේ සංගිහාවිසින් දෙනු ලබන කවුරුවෝ පිළිියරගන සංහිික චේතනාවෙන් දාන දෙන්්ඩෝනෑ ඒක තමයි හත් පල මහනිි සේනිසා කියයන ොක මුුරන් දු තුර ුන පොඩි හාමුදුරන් න දුන් කිය සතුටු නැතු දක සංිකනෑ. සංඝයාට දානය දුන්න කෙල හිතලයි කරන්න ඕන එක් තරා සිල්ගුණඩු හාමුදුරු කෙනෙක් දවසක් දායකෙක් දානයට වැඩම්වා මේ දායකයා හාමුදුරුවන්ට පාදෝනය කරලා සුදුසු අසුනක වඩා හින්දුුවල ඉතාම හොඳින් දානය පූජ කලා මේ දානය පූජ කරලා ඉවර වෙලා දායකයා මේ හාමුදුරුවන්න ව්‍යසස්ථානටත් වැඩම හරිම ගෞරවෙන් හවස මේ හාමුදුරුව ඒ නිවසටායා ඇවිල මේ දායකයාට කියවා දායක මාත්‍යය මට පන්සලේ පොඩි වැඩක් තියෙනවා උදැල්ල දෙන්න කියලා හාමුදුරමකක් දිල්ලි උදැල්ලා දායකයා උදැල් පයින් විසිකරුව හාමුදුරග ඇත්තට උදල්ල පයින් විසිකර ආරංයන්න කිය දකැ නිසයන ඔය හාදුරුව උදේ ඩම්මලා දානෙ දීලා කොච්චල සැලකෝ දෝබ දෙැම උදල්ල පයින් නිවිසි කරයි. ඒ වෙලා ඇ හාමුදුරුවට අර දායකයක් කියනවා ය හාමුරුවන්ට ම උදේ දාන දුන්නන්නේ සංගි චේතනාවේ සංික චේතනාව දෙනකට මටව මුදුරුව කද කිය කද ගන්නේ. හැබැයි දැන්න් ය උදල්ල දුන්න පුද්ගලිකෝ හල් හාමුදුරුවන්. ඒනිසා? ඒ සංගික දානයයි මේ උදල් ගා ගණ්ඩා පපුලා උදැල දෙනය එක කයි දෙකක් තියනිසා සංහිික දාානයකදී සංගික චේතනාවක් බෞඩ පත් කර ගණඩුන එක ඉතා වැදගත් සදන්දින දායකයා ඒ විදියට දානය දෙන්නුවු අනිත්තක අත්තුකන්සන පරවම් හඩවලින් ඇත් එලෝනේ අත්තුකන්සන කියන්න පිවතුනී තමා හවා දැක්වීම පරවම්භන කියන්නේ අනුන් හෙලා දැකීම. තමන් හවා දක්වමින් අනුන් හෙලා දැකිමින් යම් කිෂ කෙනෙක් දාානයක් දෙනවනම් ඒක ආනි සංසදායක දානයක් බවට පත්වෙෙන්නේ නෑ. සාතුකන්සනයන්ගෙන් නැතන් තමන් හවා දක්වන්නට මතු වෙලා ඉන්ඩ දෙනවා වෙනුවට පරවම්බ න අනුන් හෙලා දැකීම සඳහා දෙන දානය වෙනුවට දානත් දිහාශේම තමයි ඉදිරි අරගණ්ඩුව පරිත්‍යාග ශීලී චේතනාව තමයි ඉදිරියට අරගන්න වන ඒතුළින් තමයි ධනයක් මහත් පල මහා නිශසංස කරගන්න පුුවන්කම තියන එත් එක්කම ඔබට තව ප්‍රශ්නයක් තියෙනවා සමහර නිවසක තව ධනමී පුුණ්්‍ය කර්මයක් භාරාරන්තයේදී ඔබට හදිසි ධානයක් යදෙනවා අපි පන්සල්ව හාමුුරුත් මුණ දෙෙන ගැටලුවා තවගෙදරක ධානියක්ක ඇල්ල ඉජලා තියෙනවා හැබැයි හදි සේ ද නත් දෙන්ද ව සිද්ධ වෙන කවරුවරමිය ගීල හදවස ධනයක් වගේ ඒ වගේ වෙලාව කොහොමද මේ කටයුත්ත කරන්න කියන එක පිළිබඳ අපේ ශාසන සම්ප්‍රදාය ඇතුළි තියෙනවා ඉගැන්වීම ඔය දන්නවා සුප්පෝවාසා කෝලිය දිීතා සුපවාසාාව ඒගන සදාං කරන්න සුප්පවා කෝලිය දීතා සත්වස්සාන ගබ්හං ධාරේති කියල වරුදු හතක් සුපවා සාහ දරුව ගැබේතියානීදලා හදදවසක් ගැබ් මුලා වෙලා ඉඳල මේ දරුව බිහි කරනවාන මේ දරුව බිහිරල ඉුරනාාට පස සුප්ප සා තමන්ගේ ස්වායම් පුරුෂයට කියනවා අනේ මට බුදුහාමුදුරන්ට ධානය අත්දේතුවන් සබුදුරජාණන් වන්සේ ප්‍රමුග භික්ෂන් වහන්සල පන්සිේකට ආරාධනනා කරන්නකි. බදුරජාණන් වන්ස මුඛ පික්ෂ වන්සල පන්සියකට ආාධනා කරන්න කිව්වාහම බුදුහාමුදුරුව හමුවට යනවා සුප්පෝවාසගේ ස්වාමිය බුදුහාමුදුරුවන්ට කිහිලකෙන ස්වාමීනිි සුපපෝවාසාහ මේ දවසන්දල මේ දවස දක්වා තග තින්ස ඇතුළ භික්ෂණ වහන්සල පන්සියකට දානට ආරාධනා කරන. දිනහතා. දමුදුරු දේශනා ක්‍රම දින හතමම මුගලන් මහරහතන් වහන්සේගේ දායකය වගේ දානයක් බාරරන්තියන මුගලන් මහරහතන් වහන්සේගේ දදායකෙකුගේ දාානයක් භාරන්තියන එනිසා මුගලන් එන්ට කියන්න කියලා මුගලන් හාමුදුරන්න කියන මුගලන් මං අර බාරාරන්තියන දානය ඔබේ හිතවතෙක්ගේ ඔහුගැගිහිල්ල හන්ඩ දානය දන් දෙන්න පුලුවන්ද කියල් මුගලන් හාමුදුරුව යනවා අර දායක හම්බේ ගිලේ දායගේයට කියනවා මේම සුප්පවාසා කෝලිය දීතාව මේ තරන් දුකසේ ඉඳලා දරුවෙක් බහි කරලා අපේක්ෂා කරනවා බුද්ධ ප්‍රමුග දානයක් දෙන්න ඔබේ දින හත ඇයට ඉල්ලනවායින් පස්සේ දින හතක් ඔබට ලබා දෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබ කැමතිනං ඇයට දානය දන්නන්න පුළුවන්. මේවෙලා විදිී ඒ මුගලන් මහරාතන් වහන්සේගේ දායකයා මුගල හාමුදුරුවන්ගෙන් ලස්සන ප්‍රශ්නයක් හානවා ඒ ප්‍රශේ දමයි ඔබහන්සේට ඇැපවෙන්න පුළුවන්ද කාරණත්තුනකට කාරණ තුනකට වහන්සට ඇපවෙන්න පුලුවන්න මම දානේ දන්්න මුගල හාදුුවය මොනවද ඔබ ඒ කියෙන කාරණාතුන එකක් තමයි ස්වාමීනී මේ දිනහත ඇතුළත මගේ ජීවිතය මට අහිමිවෙන්න නෑ කියල බහන්සිමට ඇපවෙන්ඩෝන. දෙවැනි කාරණාව තමයි මේ දිනහත ඇතුළත මටගේ මගේ ධනය හානිවෙන්න නෑගල බහසිිටඇපවෙන්ඩෝන. තුංගනි කාරණාව තමයි මේ දිනහත ඇතුළත මගේ ශ්‍රද්ධාවට හායක් වෙන්න නෑ කියල බහන්ස ඇපවෙන්්ඩෝන මේ කරුණ තුනට ඇප වෙනවනම් මම සූදානන් දානය අත්හරන්න කියලා. ධානයේ දිනහතකට කල්දාන්ට. ඒවෙලාද මුගලම් මහර අතන්ස්ස සඳහන් කරනවා දායක මහත්මයා මට පුළුවන්ගඔබේ ජීවිතය ැ වෙන්න මේ දිනහත ඇතුල ඔබ මැරෙන්න කියලා. මට පුලුවොන් ඔබේ ධනයට අපැප වෙන්න මේ දිනහත ඇතුල තොප්පට ධන හානයක් වෙන්න නෑ දානය දෙන්නඩ ධනය තියෙනවායි කියලා. ැයි දක මත්තය මට ඇැපවෙන්න බෑ බේ රදධාවට නම් කියලා උන්වන්සේ සඳහකට හැයිඉතින් ැ තුන දෙක් ඇප වෙනවාන ජීවිතයට ඇපවෙනවා ඒ වගේ තමයි තමන් තුළ තියනේ තමන්ගේ මුදලට හෙමත් ඇත්තම් දානවස්තුූට ඇැවෙනවා අදත් තිතින් තුනෙන් දෙකර දීලා ගොඩක්දවල් ලපි හිතනෝන තුනෙන් දෙක වුුණ හරි කියලා. තිය නිසා තුනෙන් දෙකට එමත්තත්තං කාරණාතුනින් දෙකට ඇපවෙච්ච නිසා ඇ දානය දන් දෙෙන තිමි ධනයේදී මේ ධනය අපිට හොඳ ආදර්ශයක් ඔබ ඔබට කිසියම් දාන අවස්ථාවක් ලැබෙනවනම් ඔබ දන්දනෙක හොඳයි හැබේ තවගෙනකුට ධන අස්ථාව දන් දෙන්න පුුවන්න්නම් ඒකත් ධානයක් හැටීටමයි සලකාගන්නට පුළුවන් වෙන්නේ එවගේ මේ ධානය හා සම්බන්ධ මේ දායකයාගේ ලක්ෂණ ගොඩක් කිව්වා ප්‍රතිග්‍රාහකය ගැනත් වචනයක් හරි කියන්න ඕන ධර්ම දේශනාව නිමාකාරන්න පෙරාතුව. බුදුදාමේ ප්‍රතිග්‍රාහක හා සම්බන්ධයෙන් ගනිීඉති සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ දං පිළිගන්නා කෙන ගුණසම්පන්න වෙන තරමට ඒ දායකයට තානිසංස වැඩි එකනැප ය ස සීලවන්තය සුදදාති දාළංකෙන් සිල්ලොතෙක් ඉදලා සිල්ලතෙකුට දෙදන දානේ එකකහිතා නිසංස්ස දායික දෙයක් ධනය ප්‍රතිග්‍රහණය කරන අය සමහරුන්ට කියනවා ඔහට කියන්නේ ඒ ප්‍රතිග්‍රහකයා ප්‍රත්්‍යවේක්ෂා නොකරහෙම දානවලද නොන දුසිල්වත්ව දානය වලදනොන ඊළඟට තමන් සිල්වත්ව ගුණුවොත්ව ධානනි වලදනවන ඒ විධතං වල විධවිදිට හැඳුන්වාද සමහර කෙනෙක් ප්‍රත්තවෙේ දැ දහඳදුරු දේශනා කරන්නේ දුසීල ඉඳලා. සීලෙන් තොරෝ ඉඳලා දානය වනදන වනං එ හරියට චවුරයෙක් වගේ කියලා. ඒ පරිබෝගයට කියන්නේ චෝර ඒමත් තත්තං ඉන පරිබෝග දායජ්‍ය පරිබෝග සාමි පරිබෝග එවිදිට සඳහන් කරනවා. ඒකදී හරියට තමන් නයට වලදන වගේ තමයි ප්‍රථ්‍යේක්ෂා නොකළ වරධන එක ඒවගේම තමයි සිල්වත්තු ගුණුවන්ත්ව ප්‍ර්‍යවේක්ෂා කරලා වලදන වනං ඒක තමන්ගේ මව්පේයන්ගෙන් එන දායාදයක් වගේ බුක්තිවිඳක ඒ දායජ්්‍ය පරිබෝග හැබයි රහත් මාර්ගයට වැටිලා ඒම තත්ත රහත් භාවේ ලබාගෙන මාර්ගපල උපදවාගෙන යම්කිස කෙනෙක් දාන බුක්ති විදනවනම් ඒකට කියන්නේ සාමි පරිබෝගයේ එතකොට මේ විදියට හොරා කනවා කියලා කියන සිල්වත් ගුණුවත්නැතු ප්‍රත්්‍යේක්ෂා අනොකර වලදනක ිල්වත්ව ගුණුවත්ත ප්‍රත්්‍යේක්ෂ කරල වලදිනයකට කියන්නේ දායජ්්‍ය පරිබෝගය හැබැයි ගුණයන් උපදවාගෙන අර්හත් මාර්ග පලාදී උපදවාගෙන කරනවනං එක සාමි පරිභෝගයේ වෙනවා ප්‍රත්්‍යවේක්ෂ අනොකර වලදනවා නන්ඒ එකට ඉන්න පරිබෝගය කියල කියන් ඒ නිසා බුදු හාමුදුර පෙන්න්න දෙන්නේ සිල්වත් ගුණත්භාවේ යුක්තව මේ දායක අදන දේ වල්වලඳන වනං ඒ ප්‍රථ්‍යක්ෂාකරමින් දායක අදන දේවල්වළඳනවන ඒ ඔහුට ද වලඳන භික්ෂන් වහන්සේට පරිභෝග කරන භික්‍ෂූන් වහන්සේටත් ආනිසං සදායක වටිනා දෙයක් හැටියට ත මීට වඩා ධර්මදයේ සනාවධදි කරන්න බලාපොරොත්වෙනන. පුබ්බේවදානාසුමනෝ දංචිත්තම් පසාදේ. දන් දෙන්න කලින් සතුටින් දෙැන වෙලාවි ාතතුටින් දීල වරල්ලා සතුටින් යම කටයුතු කරනවාන තමයි ධානෙක හොඳම ක්‍රමය කියලා බුදු හමුදුරුව පෙන්වු.ඒනිසා තුන් සිත පාදවාගෙන දන්දීලා මෙලවත් පරලවත්සුව පත්කරගෙන උතුම් නිවැනිින් සැනසෙන්නට හැම කෙනෙක්ම අදිටන් කරගඩ හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකා සට්ට හාච බුම්මට්ට ආදීවානාගා මහිද්දිකා. ප්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්හන්තුලෝක සාසනං ආකාසට්ට හාච බුම්මට්ට හාදීවානාගා මහිද්දිකා. න්තන් අනු මෝදිත්වා චිරං රක්හන්තු දේශනං ආකා සට්ටහා චබුම්මට්ට හා දේවානාගා මහිද් දෙකා පඥ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්හංතුත්වන් සදා කාරුණ එක පින්මත්නි අද මෙම ධර්ම දේශනාව සඳහා සැදැහිති දායකත්වේ දරුණු ලබන්නේ බරිඳ දරුවන් සසා පවුලේ සියලු දෙනා වරකාාපොල ල්ගම කන්දේගම පදිංචිව ට සිියු මසකට පෙරභාවක් ්‍රාප් වූ, KHමලාියසේ නාආදරණිය පානන්ට සහ වසරයකට පෙරභාවව ප්‍රාප්තු වූ, KP ප්‍රීමාවති මෑනියන්ටත් වසරකට පෙරාභාවක් ප්‍රාප්තුූMD ස්මසිරිපානන්ට සඇල සහ ඒ සෙලෙස්තිනා මෑනිවරුන්ටත් KPIිල් සහ KH නරිස්්පියවරුන් ඇතුරු ප දෙපාර්ශයම මවපියන්ට සහ, ියගේ සියලු ම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ඒවගේම දේශඛාණන් වහන්සේහැටට අපටත් සියලු ම ඥාතීන්ට හිතමිතුරන් ගුරුවරුන් ගම්වාසීශියලු දෙෙන නිදුක් නිරෝගී සුවපත් භාවේ ලබත්වා කිය නාශුරවාදය පිට තමයි මේ පින්කම සිද්ධ කරන්නේ එස් සියලු ආකාරයෙන් ලඟා කරගත්තා වූ කුසලානිශංස ශක්තිය එමිය පර්ලෝගිය සියලු ඥාතීන්ට ලැබේවා ඒඇසසර සුවපත් කරගනිත්වා සුජී වත්වවාසේ කරන හැම දෙනාටමත් අමාමහනිවනින් සැසීම පිණිසම මෙලොව පරලො යහපත උදාකරගැනීම පිණිසම මේ පින් හේතුවේවා කියලා සාධෝ කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාපචායිනෝ, චත්තාරූ ධම්මා වඩ්ඩහන්තීයායු වන්නෝ සුකංබලන් ආයුරාරෝග්‍ය සම්පත්තිී, සග්ග සම්පත්ති මේ ව්ච අත්හෝ නි්බාන සම්පත්ති, मिना ते समिज्झतु राकखयो